සුබ මධ්‍යහනක් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘත්තියේ සිරස්තල බස්නාහිර පුත්තලම මහනුවර සහ යාපනය හැරුණු විට අනෙක් පළාත්වල ඇඳිරි නීතිය ඉවතට යලි සවස 2ට පැනවේ ඇඳිරිය ගැනත් ප්‍රදේශ හුදකලා කිරීම ගැනත් තීරණය කිරීම කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා නිර්දේශය මත කොරෝනා රෝගීන් ගණන 120ක් වෙයි සෞඛ්‍ය මෙහෙයුම් රට පුරා අඛණ්ඩවම ඇඳිරිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව බඩු ගන්න පොලිම්වල කොරෝනාවෙන් ඉතාලියේ 10779ක් මරු වැළඳ ගනිද්දී ඇමරිකාවේ නිව්යෝක් නගරයේ දහස ඉක්මවා මරු තුරුලට දේශීය ප්‍රවෘත්ති කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික් හැරුණු විට දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික් වලට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කෙරුණා. එය පස්වරු 2ට යලි පැනවෙන බවයි රජය නිවේදනය කරන්නේ. කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර හා යාපනය යන දිස්ත්‍රික් වලට පනවා තිබූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු සෙසු දිස්ත්‍රික් වල ජනතාවට පස්වරු 2 දක්වා අත්‍යවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පහසුකම් පවතිනවා. දිස්ත්‍රික් අතර ගමනාගමනයේද සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අත්‍යවශ්‍ය සේවා වලට පමණක් ඒ සඳහා අවසරය හිමිවනවා. ඇඳිරි නීතිය අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. කොරෝනා වෛරසයේ අවම කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසායි. එම ක්‍රියාමාර්ග හා උපදෙස් වගකීමෙන් යුතුව පිළිපදින ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල වෙළඳපොළට පැමිණෙන ජනතාව සඳහා කාර්යක්ෂම සේවාවක් ලබා දෙන ලෙස වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නීති රීති පිළිපදිමින් වෙළඳ කටයුතු වල නිරත වන ලෙසයි ඒ මහතා දැනුම් දෙන්නේ. මේ වන විට ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6800ක් පමණ අතරඟුටගෙන තිබෙනවා. අද උදෑසන 6:00න් අවසන් වූ පැය 24 කාලය තුළ පුද්ගලයින් 743 දෙනෙක් අතරඟුටගෙන තිබෙනවා. වාහන 1700ක් පමණ පොලිස් භාරයටගෙන තිබෙනවා. ඇඳිරි නීතිය මේ වන විට ප්‍රදේශ කිහිපයක ඉවත් කර තිබෙනවා. බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කර නැහැ. ඒ ප්‍රදේශවල ජනතාව ඇඳිරි නීති රෙගුලාසි වලට ගරු කරමින් කටයුතු කරනවාද අපි අපේක්ෂා කරනවා. ඇඳිරි නීති ඉවත් කළ ප්‍රදේශවල ජනතාව පැය 8ක කාලයක් තිබෙනවා. ඒ වෙළඳසැල් හිමියන්ගෙන් අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා හැකිතාක් වෙළඳසැල් සියල්ල විවෘත කරන්න, ජනතාවට උපරිමාකාරයෙන් සේවය සලසන්න. ඒ ප්‍රදේශවල මහජනතාව සෑම විටම මීටරයක දුරස්ථභාවය රඳවා තබා ගත යුතුයි. වෙළඳසැල් වලට ඇතුළු වීමේදීත් පිටවීමේදීත් ඇතුළතත් මේ දුරස්ථභාවය රඳවා තබා ගත යුතුයි. නිවසින් පැමිණිය යුත්තේ එක්තරයි පමණයි. ප්‍රදේශයකින් ප්‍රදේශයකට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සිවිල් ඇඳුමින් පොලිස් නගාර විශේෂයෙන්ම තවත් නගර කීපයකට සීමා පනවා තිබෙනවා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඒ වගේම මහනුවර අපුරණ ප්‍රදේශයේ ස්ථාන කීපයක් මෙසේ සීමා පනවා තිබෙනවා. එම සීමාවන්වල සිටින පුද්ගලයින්ට කිසිසේත් පිටතර පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඇඳිරි නීති ඉවත් කළ ප්‍රදේශවල නිරෝධායනයේ යෙදෙන ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ටත් කිසිසේත් ඇඳිරි නීති ඉවත් කළත් පිටතර පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබ මේ වන විටත් නිරෝධායන ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ඇතුළත් වී නොමැති නම් ඒ සඳහා ලියාපදිංචි වන ලෙසට ඉල්ලා සිටිනවා. තවමත් ඔබට කාලය තිබෙනවා. ඔබ මාර්තු 10 වෙනිදාන් පසුව කුමන හෝ රටක සිට පැමිණ තිබෙනම් ඔබ ස්වයං නිරෝධායනයට ඇතුළත් වීම අත්‍යවශ්‍ය වෙනවා. පවතින දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම ඊට අදාළ ප්‍රදේශ තෝරා ගැනීම මෙන්ම හුදකලා ප්‍රදේශ තීරණය කිරීම රජයේ ඉහළ මට්ටමින් සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. කිසියම් ප්‍රදේශයක ඇඳිරි නීතියෙහි වෙනසක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් සියලු තොරතුරු කොරෝනා මර්ධනය සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතු වෙනවා. ජන ජීවිතයේ අපහසුතාවයට පත් කරන කිසිදු තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් ගත යුතු නැති බවයි ජනාධිපති මාධ්‍යංශය අවධාරණය කරන්නේ.
ඇඳින නීතිය කඩකළ ආරංචි කට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. ආරංචි කට්ටුව සින්න කරුපනේ ප්‍රදේශයේ මුර සංචාරයේදී සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඇඳින නීතිය පිළිබඳ දැනුවත් කිරීමට යාමේදී මෙම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. නාවික හමුදාව ආරංචි කට්ටුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඳින නීති රෙගුලාසි කඩකළ පුද්ගලයන් 11 දෙනෙකු භගවන්තලාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තේවත්තක සැරසරමින් සිටි 7 දෙනෙකු සහ අනවසරයෙන් මැණික් කරමින් සිටි 4 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඳින නීතිය පවතින කාලය තුලදී සෝමාවතී ජාතික වනෝද්‍යානයේ වසර 100කට වඩා පැරණි කුඹුක් ගසක් කපමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු වනෝද්‍යාන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාන්ත්‍රික කියක් දෙකක්ද සිරභාරයට ගැනීමට වන නිලධාරීන්ට හැකි වුණා. බිමට යෙදීමට මෙම දැව ලබා ගැනීමටයි සැකකරුවන් උත්සාහ කර තිබුණේ. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් රෝගීන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙරටින් හමු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 120 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. රෝහල්ගතව තවදුරටත් රෝගීන් 108 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ප්‍රතිකාර ලැබමින් සිටි තවත් රෝගීන් 2 දෙනෙකු ඊයේ දිනේදී සුවය ලබා පිටව ගිය අතර ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 11ක්. ඊට චීන ජාතික කාන්තාවද ඇතුළත්. වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ 199 දෙනෙකු රෝහල්ගතව සිටි අතර ඉන් 82 දෙනෙකු අද පිටව යාමට නියමිත බවයි පැවසෙන්නේ. මේ අතර නිරෝධායනී වූ තවත් 132 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසනවා. දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේදී පූර්ණ නිරෝධායනයට ලක් වූ විදේශයන් සිට පැමිණ පුද්ගලයන් 76 දෙනෙකු හා පූනානි මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් 56 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. ඒ අනුව මේ වන විට පූර්ණ නිරෝධායනයට ලක්ව නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 1565ක් වනවා. කෙසේ වුවද නිරෝධායන මධ්‍යස්ථාන 41කදී පුද්ගලයන් 2096 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේදී සිටින බව යුද හමුදාව පවසන්නේ. ඒ අතර විදේශ ජාතිකයන් 20 දෙනෙකුද වෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන ගත්තොත් අද දිනෙත් 132 දෙනෙකු මේ ආකාරයෙන් පිටත් යාම නියමිත තියෙනවා. 76 දෙනෙක් දියතලා වුණොත් තවත් 56 දෙනෙකු පුණානේ පිටිනොත් ඒ අනුව මේ වන විට 1698 අද දින විට නිරෝධායන අවසන් වෙලා ගිහිලා තියෙනවා. අද දිනේ හැරුණ කොට 1954 දෙනෙකු තව දිනකට නිරෝධායන ලක් වෙවි පවතිනවා. නිරෝධායන මධ්‍යස්ථාන 47ක් පවත්වාගෙන යනවා ත්‍රිවිධ හමුදාවෙන්. ඊට අමතරව තවත් නිරෝධායන මධ්‍යස්ථාන සෞස්කිය ශේෂ්ඨය දිසාපති මාර්ගයෙන් පුත්තලමේ කරගෙන යනවා. ඊට අමතරව තව අටලුව ගාමෙන් ප්‍රදේශයෙන් සාගන්නා ලද 20 දෙනෙකු බණ්ඩාරගම තරුවදේ පරිශ්‍රයේ යුද හමුදාව පොලිසිය යලි අවධාරණය කරන්නේ. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඥාති නිවසක දින කිහිපයක් ගත කර බලපිටිය ප්‍රදේශයට යලි පැමිණ සිටි බැංකු සේවකයෙකු නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. කැස්ස උගුරේ අමාරුව හෙම්බ්‍රිස්සාවගේ එහෙම රෝග ලක්ෂණ දිනවා නම් අනිවාර්යයෙන්ම අපේ නම්බරයට කතා කරන්න. ඔහු තම සේවා ස්ථානයේ වූ බලපිටිය ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකටද පසුගිය 26 වනදා පැමිණ තිබව හෙළිවීමෙන් පසු එම පරිශ්‍රයේ විෂ බීජ හරණය කිරීමටද කටයුතු කෙරුණා. ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 700ක පමණ පිරිසෙන් 475 දෙනෙකු නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි විති වෙනවා. එම සිසුන්ගේ දත් එක්රස් කිරීම වෙනුවෙන් එම කාර්යාලයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැන්වා ඇති බවයි නවදිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් පවසන්නේ. බණ්ඩාරගම අටලුගම මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයේ හා පුත්තලම කඩයම්කුලම් ගම්මානයේ මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා. පවත්නා තත්ත්වයේ හේතුවෙන් මෙම පියවරගත් බවයි කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පවසන්නේ.
මෙතර මාරවිල ඉහළ නාත්තණ්ඩිය ප්‍රදේශයේ නිවාස 12ක් ඇතුළත් ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබෙනවා. එම ප්‍රදේශයට බාහිර පුද්ගලයන්ට ඇතුළු වීමට අවසර නොලැබෙන අතර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් පසු මෙම පියවර ගැනුණා. ඇට හැවිරිදි මෙම පුද්ගලයාගේ බිරිඳටද කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ පස්වරුවේ තහවුරු වීමෙන් අනතුරුව එම පවුලේ තවත් 3 දෙනෙකු හලාවත රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ. මෙතර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාල පරිශ්‍රයේද විෂබීජ හරණයට ලක් කිරීමට කටයුතු කෙරුණා. පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ පූර්ණ දායකත්වයේ මතයි එම කටයුතු සිදු වුණේ. රෝගී පිළිබඳ සංකීර්ණ ලෙස සිතා බලා සෞඛ්‍යංශ උපදෙස් පිළිපදින ලෙස විශේෂඥ වෛද්‍ය සුදත් සමරිවිර මහතාද ප්‍රකාශ කළා. COVID-19 කියන්නේ මාරාන්තික රෝගයක්. ලෝකයේ තියෙන අස්තමේන්තු 90%ක් සමහර වෙලාවට සමහර වයස් කාණ්ඩවල 10% ඉක්මවා වුණත් මිය යන්න පුළුවන්. අපිට මරණ බකා බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒක නිසා තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ COVID-19 රෝගය පිළිබඳව බරපතල ලෙස සලකන්න, රජය විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපදින්න. මේ රෝගය බිඳිති මගෙන් බෝ වෙන නිසා මීටරයක් ඇතුළත හිටියොත් තමයි මේ රෝගය තවත් කෙනෙකුට වැන්දෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් තවත් කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවය අඩු කළ යුතුයි. මීටරයක පරතරය තබා ගන්න ඕන. ඒ වගේම ස්පර්ශයෙන් බෝ වෙන නිසා අපි නිතරත් සබන් යොදා හොදන්න ඕන. ඒ සඳහා තමයි ඇඳිරි නීතිය පනවල මිනිසුන්ගේ ගමන් බිමන් සීමා කරලා තියෙන්නේ. ඒ තත්ත්වය නැවත නැවත උදා නොවීමට අපි ජනතාවගේ සහය විශාල වශයෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රෝගේ වාර්තා වෙච්ච අයගේ නිවෙස්වල සහ ඔවුන් ආශ්‍රය කරපු අය අපි නිරෝධායනය කරනවා. 1000කට අධික ප්‍රමාණයක් අපි නිරෝධායනය කරලා තියෙනවා. මේ රෝගීන් වැඩිපුරම වාර්තා වුණේ කොළඹ, කළුතර, ගම්පහ, උත්තලම වගේ දිස්ත්‍රික්ක වලින්. ඒ දිස්ත්‍රික්ක වල මේ කටයුතු අපි විශේෂයෙන්ම සිදු කර තියෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්ති අවම කිරීම හා අත්‍යවශ්‍ය සේවා බිඳවැටීම වළක්වා ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සපයා ගැනීම අපහසු වී තිබෙනවා. ඒ පිළිබඳ සලකා බලා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසයි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත්තේ. තම දිස්ත්‍රික්කයේ සේවාවන් සැපයීමට විධායක මට්ටමේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් සහායක නිලධාරී කණ්ඩායමක් පත්කර ගැනීමට කටයුතු කරන ලෙසද දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කළ ලිපියෙන් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. ඒ අනුව ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සුදුසු ක්‍රමවේද මගින් ප්‍රදේශයේ සෑම නිවසකටම සපයා දීම සහ අත්‍යවශ්‍ය සේවාවන්ට සහාය දෙන තොග හා සිල්ලර වෙළඳුන්ට ඇඳිරි නීති බලපත්‍ර ලබා දීම සඳහා පොලිස් ස්ථාන වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කළ යුතු වෙනවා. මහාබණ්ඩාගාරයේ සෑම දේශක ලේකම්වරයෙකුටම රුපියල් මිලියන 10ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබෙනවා. එම මුදලින් තම ප්‍රදේශවල ඇති අතිරික්ත දේශීය නිෂ්පාදන මිලටගෙන ඒවා සෙසු දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සම්බන්ධීකරණයෙන් ජනතාව අතර සාධාරණ මිලකට බෙදා දීමට කටයුතු කළ යුතුයි. ගම් මට්ටමේ අවශ්‍ය සේවා සපයන ග්‍රාම නිලධාරී, පෞල් සෞඛ්‍ය සේවිකා, ආර්ථික සංවර්ධන, සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්ට කොට්ටාසය තුළ ගමනාගමනයට අවශ්‍ය අවසර ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කළ යුතුයි. අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට ඉන්ධන සපයා ගැනීමට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම එක් ඉන්ධන හලක් හෝ විවෘත කර තිබිය යුතු වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් නොමැති කොට්ටාසවල පෞද්ගලික ඔසුසල් කිහිපයක් තෝරා අවශ්‍ය ඖෂධ නිවෙස් කරා බෙදා හැරීමේ යාන්ත්‍රණය සකස් කළ යුතුයි. සෑම ග්‍රාම නිලධාරී වසමකම පවුල් සංඛ්‍යාව ආවරණය වන පරිදි අවශ්‍ය ආහාර හා ඖෂධ සපයා දීම හා ඒ පිළිබඳ අධීක්ෂණය කළ යුතුයි. අවම වශයෙන් සතියකට එක් දිනක්වත් එම කොට්ටාෂයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබෙන බවට නිලධාරීන් වග බලාගත යුතු වෙනවා. දෛනික ආදායම් ලබන පුද්ගලයන් වැනි ජීවනෝපාය සලසාගත නොහැකි අවදානම් සහගත පවුල් සඳහා ප්‍රදේශයේ දානපතීන්ගේ හා ස්වේච්ඡා සංවිධානවල සහය ඇතිව වියලි සලාක හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළ යුතුයි. දානේ සපයාගත නොහැකි විහාරස්ථාන හා පිරිවෙන් වෙත වියලි සලාකයක් ලබා දීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා කටයුතු කර තිබෙනවා. අන්‍යාගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් මෙවැනි ගැටලු පැන නගින්නේ නම් සුදුසු විකල්ප වැඩසටහන් සකස් කර බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කරමින් අදාළ ප්‍රතිපාදන ප්‍රතිපූර්ණ කර ගැනීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. अमेरिका एक्सत जनपदे न्यूयॉर्क प्रांते पमनाक कोरोना मरण दहसेक्म वातिबेनवा
පවතින තත්ත්වයක් සමග සමාජ දුරස්ව භාවය සඳහා හඳුන්වා දුන් නව නීති ලබන මාස 30 වෙනිදා තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. ඇමරිකා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂයක්ම විය හැකි බවයි. කොරෝනා මරණවල උපරිම මට්ටම ඉදිරි සති දෙක තුළ උදා විය හැකි බව දබල මන්දිරයේදී වාර්තාකරුවන් පිරිසක් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. එබැවින් රජය නියම කර ඇති නීති රීති තදින් පිළිපදින ලෙස ඇමරිකා ජනාධිපතිවරයා ජනතාවට දැනුම් දුන්නා. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 130,000 ඉක්මවා ඇති බව සඳහන්. මියගිය සම්පූර්ණ සංඛ්‍යාව 2400 ඉක්මවා තිබෙනවා. ඉතාලියේ කොරෝනා මරණ 10,779ක් වාර්තා වී තිබෙනවා. ඉතාලියේ මියගිය වැඩිම පිරිසක් වයස්ගත පුද්ගලයන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කොරෝනා මරණවල සාමාන්‍ය වයස අගේ වන්නේ අවුරුදු 78ක්. කොරෝනා පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක ක්‍රමෝපායන් නොමැතිවීම ඉතාලිය තුල බරපතල ගැටලුවක් වී තිබෙනවා. ඉන්දියාව තුල දවස් 21ක ඇඳිරි නීති කාලයක් පැනවීම සමග අසරණ වී සිටින දිලිඳු ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දීමට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කටයුතු කළා. නගරවල සිටි සුළු රැකියා කළ විශාල සංඛ්‍යාවක් ආපසු සිය ගම්බිම් බලා පාගමනින් යන ආකාරය දක්නට ලැබුණා. මෙවැනි තීරණයක් හදිසියේ ගැනීමට සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවයි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 979ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 25 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් මිය ගියා. ජපානයේ සහ කොරියාවට කොරෝනා මර්ධනය කිරීම වෙනුවෙන් දැඩි නීති රීති පනවා තිබෙනවා. විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටයි එම රටවල් පියවර ගෙන ඇත්තේ. ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කොරියාවෙන් හා යුරෝපයෙන් පැමිණෙන සියලු සංචාරකයන් අත්හිටුවීමටද ජපානය කටයුතු කළා. බඩිරිඟු ආනයනය කරන්නන් සහ දේශීය මිලදීගෙන ගබඩා කර සිටින්නන් ඉදිරි පැය 24 ඇතුළත නියමිත පාලන මිලට අනුව එම තොග ත්‍රිපෝෂ සහ සත්ව ආහාර නිෂ්පාදනය කිරීමට නිකුත් කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරනවා. එසේ නොකර තවදුරටත් බඩිරිඟු තොග ගබඩා කර හෝ සංගවාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරන්නේ. බඩිරිඟු තොග සංගවාගෙන සිටින ස්ථාන පරීක්ෂා කිරීමට හා වැටලීමට අධිකාරිය කටයුතු කරනු ඇති. ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නගරයට ඇදී එන ආකාරය දැක ගැනීමට හැකි වුණා. COVID-19 වෛරසය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය අද දිනේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉවත් කර තිබෙනවා පෙරවරු 6ට. නැවත සවස 2ට ඇඳිරි නීති පැනවීම සඳහායි සූදානම් වී තිබෙන්නේ. ඒ නිසා මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු අවට ගම්මානවල සිටින ජනතාව මේ වන විට නගරය කරා ඇදීන ආකාරය දක්නට ලැබෙනවා. මා මේ වන විට රැඳී සිටින්නේ එප්පාවල නගරයේ. එප්පාවල නගරයට මේ වන විට අතිවිශාල ජනතාවක් එක්රැස් වී සිටින ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. ජනතාව තමන්ට රජය විසින් ලබා දී තිබෙන උපදෙස් නිසියාකාරයෙන් පිළිපදින බවක් නම් අපිට දක්නට ලැබෙන්නේ නැහැ බොහෝ තැන්වලදී. වැලිමඩ හා ඌව පරණගම මැතිවරණ කොට්ටාෂවල ඇඳිරි නීතිය ඉවත් කළද සියලු වෙළඳසැල් වසා දමා තිබුණා. නගරවලට ජනතාව පැමිණීම සීමා කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබුණේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගරවලින් පිට වෙළඳසැල් විවෘත කර තිබුණා. කෙසේ වෙතත් වැලිමඩ හා ඌව පරණගම නගරවල බැංකු ශාඛා සහ ඖෂධ සල් විවෘත කර තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මාතලේ නගරයේ ඇඳිරි නීතිය ඉවත් කළ පසු භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව රැස්වීමෙන් දිගු පෝලිම් දැකගත හැකි වුණා. ඖෂධ හා බැංකු කටයුතු සඳහාද විශාල පෝලිම් දැක ගැනීමට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඇඳිරි නීතිය ඉවත් කළද වවුනියාව නගරය තුළට ජනතාව එක් රැස් වූයේ අඩුවෙන් බව අප වාර්තාකරුවන් සඳහන් කළා. රජය හා ආරක්ෂක අංශ ලබා දුන් උපදෙස් පිළිපදිමින් ඔවුන් මෙලෙස නගරයට එක් රොක් වීමෙන් වැළකී සිටි බවයි ඔවුන් පැවසුවේ. ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු වතු කරේ ජනතාවද සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රධාන නගරවලට පැමිණ සිටින ආකාරය දැක ගැනීමට ලැබුණා. රජය නිකුත් කර තිබූ සෞඛ්‍ය හා පූර්ව ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් ඔවුන් පෝලිම්වල රැඳී සිටින ආකාරයයි දැක ගැනීමට ලැබුණේ. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපළ සංකීර්ණයට තොග වෙළඳුන් විශාල ලෙස පැමිණ සිටින ආකාරය අද දක්නට ලැබුණා. මත්ස්‍ය මිල ගණන් විශාල ලෙස පහත වැටී තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. තොග මිල යටතේ තලපත් කිලෝවක් රුපියල් 750කට සහ කෙලවල්ලා කිලෝවක් රුපියල් 500කට අලෙවි කෙරුණා. මාළු ගොඩක් තොග මාළු ඇවිල්ලා තියෙනේ මාළු කඩේට. වෙළෙන්දොත් ඒ වගේම එනවා මාළු ගන්න. මාළුත් ලාභයි, පාරිභෝගිකයට ලාභෙට මාළු දෙනවා.
අඩු කරලා තමයි දෙන්නේ මාල්ටයක්. අපි සාහන නිසා තමයි ඇවිල්ලා මාල්ටයක් කරන් හරි මිනිසුන්ට දෙන්නේ. නැත්තම් අපි එන්නේ අපිත් බයෙන් තමයි ඉන්නේ. මේකට පොමිට්ටියක් හරි මොකක් හරි ලබා දෙන්න. වැලිගම් පොලිසියෙන් පොමිට් දෙන්න ගියාම බයිනෝ. මොකක් හරි මේකට විසුණුවල් ලබා දෙන්න අපිට ඉක්මනටම. නැත්තම් මේක නවත්තලා දාලා මාකට් එක වහලා දාන්න. එතකොට අපි නිදාසි ගෙදරටලා ඉන්න පුළුවන්. ඇඳින නීතිය తాවකාලිකව ඉවත් කිරීමත් සමග ත්‍රිකුණාමලය හා කන්තලේ නගරවලට ජනතාව සීග්‍රයෙන් ඇදී යන ආකාරය දැක ගැනීමට හැකි වුණා. බැංකු සහ ඖෂධසල් අතර දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. රජයේ නිකුත් කළ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම ඔවුන් පිළිපදින ආකාරයද දැක ගැනීමට ලැබුණා. ඇඳිරි නීතිය ඉවත් නොකිරීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත් වීමෙනුයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණේ. සතස හා කළුතර ප්‍රාදේශීය සභාව එක්ව නිවසටම වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. රුපියල් 500ය දහස සහ 2000ක වටිනාකමකින් යුතු වියලි සලාකමලු ජනතාව වෙත පැමිණ අලෙවි කිරීම මෙහිදී සිදුවනවා. අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් සමග විශේෂ සාකච්ඡාවකට එක්ුණා. කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම දැනට එම කාර්යයන්ට එක්ව සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටයි මෙම හමුව පැවැත්තුනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු වෘත්තීය සමිති 20කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් ඊට එක්ව සිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා ඇතුළු විධායක කමිටුව කොරෝනා මර්ධනයට ගත යුතු විශේෂ යෝජනා කිහිපයක් පිළිබඳ අමාත්‍යවරිය දැනුවත් කළා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු විධායක කමිටුව දැනට සේවයේ නිරත හෙද කාර්යමණ්ඩලවලට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳ අමාත්‍ය පවිත්‍රා පඤ්ඤාරච්චි මහත්මියගේ අවධානය යොමු කළා. මේක සම්පූර්ණම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදේශය අනුව තමයි මේ ප්‍රශ්නය මර්ධනය කිරීමට කටයුතු කරගෙන යන්නේ. දේශපාලඥයන්ට උමනා විදියට හෝ වෙනත් ආකාරයකට නෙවෙයි. ඒක නිසා එහි ප්‍රධානම කාර්යභාරය මේ අපිට කොයිම විදියකට හෝ අපි සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක් විදියට අපිට මේ රෝගය ලංකාවෙන් තුරන් කර ගැනීමට පුළුවන් වුණොත් එහි රට වෙනුවෙන් ඔබේ යුතුකම ඔබ ඉටු කළා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් වෙයි. මේක අපි ඔක්කොගෙම තනි කෙනෙක්ගේ අතේ තියෙන දෙයක් නෙවෙයි. අපි ඔක්කොගෙම අතේ තියෙන දෙයක් මේක. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක්. www.ipnnews.lk